tabaga wetu arahtu sama sambutdha Nam tabaga wetu arahtu sama sambutdha na ta baga wetu arahtu sama sambutdha reddha sampai kar pinunenik mutum saddhaharrmara sudahdan wiperita විපරීත සමාජයක ජීවත්තන ඔබට අහන්නට දකින්නට ලැබෙන්නෙත් විපරීත දේවල් ඉතිං අද දවසිදී බොහෝ වෙලාවට ධර්මාණු ධර්ම ප්‍රතිපත්තියක තමඟ ජීවිතය හක්මම ගත්ත ලෝකේ දිහා උපේක්ෂකව බලන්නට පුළුවන් පිරිසට හැරුණු කොට අනෙක් අයට බොහොම අර්බුදකාරී චිත්තාවේගයන් පහළ වන කාලපරිච්චේ දෙයක් හැටියටයි මේ කාලය ගතවන්නේ පිනතුන හිතේ පහළවන අකුසල ධර්මයන් අපිට කවදාවත් යහපතක් සිද්ධ කරන්න නැහැ පතහුකිලෙසේ ජනින්තීති පපුතජනෝ කියලණ කියන්නේ බොහෝ වූ කෙලෙස් ජනනය කරන නිසා බොහෝ වූ කෙලෙසුන් උපදවන නිසා ප්‍රතජ්ජනයි කියල කියනවා පොහුදුන් චිත්ත සන්තානයක නිරන්තරයෙන්ම රාග දවේශ මෝහාදී මේ අකුසල ධර්මයන් පිරිහි පවතිනෝ බහෝකොට ඇසුරට ලැබෙනවා එනිසාම බොහෝධනෙක් චන්ධාගතිගමනංග චන්ති චන්දයෙන් කෙලවරට යන අගතයට පත්වෙනවා වගේම දවේශයෙන් අගතයට පත්වනවා බයෙන් අගතයට පත්වනවා මෝහයෙන් අගතියට පත්වෙනවා චන්ද දවේදෝස බය මෝහ කියන මේ සතර අගතීන්ගෙන් අගතයට පත්වීම සාමාන්‍ය සභාවයක්. ඒ නිසාම තමයි ලෝකෙ සත්වඉන්ට දුක වෙහෙස විදාව ඔවුනුන්ගේ ජීවිත කරා පැමිණෙන්නේ. චන්දය නගතියට ගියාම එක යහපතක් කරන්නන හැදවේශයෙන් නගතයට ගිහාාම බයින්සා මෝඩකමෙන් කෙළවරට ගියාම හිත වැහිල ගියාට පසේ යටට ය ලෝකී අතාාර්තය මකද කියනෙ පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් කමක් ඇත්නෙන මේ කාලේ න අපේ හිත්ත වැඩිපුරම පිරිලයන්නේ තරහිෙන් දවේශයෙන්. කුද්හෝ කුත්තන් නජානාති කුද්හෝ කුත්තක් නපස්සති ද්වේශයෙන් කිපුන තැනත්තා කුත්තන් නජානාතියටට මොකුත් දැනගන්න පුළුවන් කමක් ඇත්තනෑ. වගේම කුත්තං නපස්සති එයා කිසිම දෙයක් හොඳ නර හැටියට විනිශ්චය කරගන්නට පුළුවන් කමක් ඇත්තිනේ. ලෝකෝත්තර ධර්මයන් පසකින් තබා ලෞකික ජීවිතය තුළවත් තමන්ට හි අහිත පිණිස පවත්නා දේවල් අනුන්ට හිතා අහිත පිණිස පවත්නා දේවල් පිළිබඳව විනිශ්චය කරගන්නට පුළුවන් කමක් නැහැ මෙ දවේශයෙන් කෙනෙක් අගතියට ගියාට පස්සේ ගොඩක් වෙලාවට තමංකරපු දේ පිළිබඳව පසු තැවීම මිනිස්සුන්ගේ සිත්තුල ඊට පසේ ඇතිවෙත්න්නේ තමංගතිං කරපු වර්දවල් පිළිබඳව පසුත් තැවම්මති වෙනවා මෙදේශයෙන් හිතා අගතයට පත්ව වට පසේ කියපු වචන පිළිබඳවා පහු කල්පනා කරනවා එ පිළිබඳව තම දුකට පත්වෙනවා දවේශයෙන් අගතයට පත්වනාට පස්සේ දවේශයෙන් අගතයට පත්වුණු පුද්ගලයකුට යහපත අයහපත විනිශ්ෂය කරගන්නට බැහෙනං දවේශයෙන් නගතයට පත්වන පිරිස් එකක සම්මුක බව එකට එක්කිනිෙකාට මුණ ගැහීම ගැන කවර කතාවක්ද කෝලාහලයක්ම තමයි දා අපට දකින්නට පුළුවන් කමතිබෙන්නේෙ තන්නේ වැනිතත්වයක් ඒනි සයි ඔබට නිරන්තරයෙන්ම සේපත් කරන්නේ ඔබේ මනස අකුසලයන්ගෙන් පිරෙන්න්නට දෙන්නෙපා කෙනෙකුට ඔබ නතුකරගෙන පාලනය කරන්නට පුළුවන් ඔබ කෙලෙස් අනුව යන පුද්ගලයෙක්නම් චන්දේෙන් දවේශෙන් බයින් මෝඩකමින් ඔබ අගතියට පත්තින පුද්ගලයෙක්නම් ඔබේ හිතේතියෙන ලාමක කෙලේසය කෙනකුට පාලනය කරන්න පුළුවන් එකන්න ඒ මගින් ඔබව පාලනයකට නතු කරගන්නට පුළුවන් කම තියෙනවා ඔබ දවේශයෙන් අගතයට පත්වන පුද්ගලෙක් වෙනකොට ඒ දේශයත් එක්කම සැසඳෙන දේල් එක්කන ඔබ සැසඳ දෙන්නේ ඔබේ මනස ගැලපෙන්න්නේ තවත් තරහැෙන් කටයුතු කරන තරහ නිශ්‍රිත දෙේත් එක්ව දැන් අසුචිය ගැලපෙන්නේ සඳන්තුවරලාගේ සුවද දේවල්ක් න එකක්ට නෙමයි සුචියක් ගැලපෙන්නේ තවත් අසුචියකටම තමයි දුගද ගැලපෙන්න්නේ දුගදකටම තමයි එක ඊට ප්‍රතිවිරුද්ධ දෙේත් එක්ක සැස දෙන්නේ නෑඒවගේ හිතේ තරහෙන් අන්ද වෙනකොට මිනිස්සුන්ට තරහෙම්ම කතා කරන තරහෙම්ම අදහස් මතුන දේ තමයි මනිස්සු ලෙන් එකට තමයි රුචිකටයක් දක්න්නේ එනිසා ඔබ ඔබේ ජීවිතය දිහාාවටත් හැරිල කල්පනා කල බලන්න අද අපි පහුග කාලය තුරාවට අපි මුහුණ දුන්න එන්න එ කරුණු නිසා පේ රට යම් කිසි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙල තියෙන කියන එක අමුතුුවෙන් අපි කතා කරන්නටයක් නෑ ඔබ කවරුත් ඒක අත්වි දිනවා අපි කවරුත් ඒ එකට මහුණ දෙනවා හැබැයි මේ වෙලා වෙදී අපේ හිත පුච්චගත්ත කියලා අපිහිත තරහෙන් යුක්ත අපි කටේතු කරන්න ගත්ත කියලා අපිට මේ ප්‍රශ්නයට විසුඳ මක්හයා ගන්න බැයි කුද්දෝ කුත්තන් ජානාතින අන්ද වඋුණට පසේ මනුස්සයට හොඳ නරකම කද කියෙ ගැ දනගන්න පුළුවන්ක මක්කඇ නෑ එහි තරහෙන් අන්ද බවට පත්ව නැතුව ඔබ කරන කියන දෑ පිළිබඳව නිියුණු මනුසකින් පොඩක් විවෘර්තව කල්පනා කල්ලා බලන්න එකෙන් ලැබෙන ප්‍රතිලාභමොනවාද කිය එක එක ලැබෙන ප්‍රතිලාභමනවාද තමන්ට එන්නට පුළුවන් හානියමනවද නුන්ට එන්නට පුළුවන් හානිියමනවාද. ඔබ පේනවනම් මේකෙ සමස්ථ සමාජයටම යහපතක්වෙනවා කියලා ඔබේ හිත අකුසලයෙන් පිරෙන් නැත්තං ඔබට පුළුවන්නන් ඔබේ හිත රැක ගෙනේ ගමනයන්න ඔබ ඒ ගමන යා යුතුයි ඔබට පේනවනම් තමාත් අහිත පිනිස පීඩාවට පත්ති නවා අනුත් අහිත පිණිසු පීඩාවට පත්තිනවන් කෙලෙස් ඒදේ නොකළ යුතු ලෝකෙ හැමදාම අධර්මිෂ්ඨ පාලකෝ මිනිස්සුන්ගේ හිතුවල තියෙන කෙලෙස් ධර්මයන් පාලනය කරගෙන තමයි මිනිසුන් පොළබෝ ගත්ත මිනිස්සුන් ගටත් කරගත්ත එක හැමකාලෙකමහෙම ලෝකය අන පවත්වන්නන් අතර අග්‍රස්ථානය ලබපු මාරය පවා කෙලෙස්ධර්මයන්ගෙන් තමයි සත්ව සන්තාානය පාලනය කර එක කෙලේසයක් කෙනෙකු ිහිතේ පවතිනෝ කියන ගේ විශයක්ක්ෂේත්‍රයතු හොජීවනවා තිය එක එනිසා මාරය බලාපොරොත්තු වනා නිසුගේ හිතල අකුසල තියෙනවන ොයි කියනක ො ඔහු ඉක් නවා යන්නට පුළුවන් කමක් නෑඇත ගොඩ කාටව ඕහගේ විශ්‍යක්ෂස්ත්‍රය ඇතුළේ තමයි කවුරුත් පාසයරන්නේ නිසා. එවගේ ලෝකෙ හැමදාම බලය කියනදේ රඳෝගන්න හිතන මිනිස්සු ලෝකෙ හැමදාම තමන්ගේ ජීවිත්තය පිළිබඳව ඕනට වඩා ආසාාවෙන් දෙවල් ගොඩගහ ගන්න හදන මිනිස්සු ිනිස්සුන්ගේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන්තමයි ඒ සඳහා ආයුදය බවට පත් කර ගත්තේ ඔබත් තව කෙනෙකුගේ ආයු දෙයක් බවට පත්වන්නටෙපා කෙලෙසයක් මගින් ඔබව පාලනය කරන්නට දෙන්න එපා ඔබටිකක් විවෘත මනසිං කල්පනා කළ බලන්න ලෝකේ අධර්මයට විරුද්ධව අයුක්තියට විරුද්ධව යුක්තිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඔබේ ඉදිරිපත්වීම නොවැදගත්යයි කියනෝ නෙමේ එක වැදගත් එක කළ යුතුයි හැබැයි කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔබ විිනිශ්චියය කළ යුතුවන්නේ බොහොම නිවුණු මනසකින් පලිගැනීම් එවගේම නොක් කලකෝලාහල මගින් මිනිස් ජීවිත අහිමිකර ගැනීම ආදිය තුලින් යනවනන් දේවල් සම්පාදනය කරන්නට අපි අපේ පැවැත්ම නිර්මාණය කරන්නට හදන්නේ අධර්මය මත එනිසා ඔබ ටිකක් බුද්ධිමත්ව කල්පනා කරන්න ඔබ කෙලේසේ කායුදයක් බවට පත්වන්න ට එපා කෙලේසේ හඳුනාගෙන එක ඒ අවස්ථා විද ඔබ කය වචන දෙකෙන් ක්‍රියාත්මක වන්නේ න්නේ නැතුව එක කෙලෙසේ ටිකක් යටපත් කරගෙන එකෙලෙසේ තමන්ගේ මනසිංටිකක් ඈතට කරලා වවෘත්තව හොඳට පරිනත විදිහට ප්‍රශ්නය දිහා කල්පනා කළ බලන්න ඔබ ගන්න ව්‍යයාමය තුළින් ඔබ කොහොමද ලෝකය තුළ යුක්තිය සත්්‍යය ප්‍රචිෂ්ඨාපනය කරන්න කියෙන එක එවිදිහට ඔබට දැක්මක් තියෙන අනන්න ඒ දැක්ම වෙනුවෙන් ඔබ ජීවත්යෙන්න්න සහවත් එෙන්න්න කැපකිරීම කරන්න එවිිසින් ප්‍රශ්නයයක්න හැබයි දැක්මක් නැතුව තව කවුරු හරි කෙනෙක් අපි හවල් තැනට ගිහිල්ලා මේ විදිට කලකෝලාහල ඇතිකරු කියලා කියනකොට එතන්ට ගිහිල්ල කලකෝලාහල ඇතිකරගෙන දුක්වෙන තැනට පත්වන්නටපා එකින් ඔබහත් අයහ පත්වෙනවා සමස්ථ සමාජයේම තවත් කබලෙන් ලිපට ඇද දමීමක් ඔවට පත්වෙනවා. අන්න එනිසා බුද්ධිය මෙහේවන්න නුවන පාවිච්චයට ගන්න නුවන භාවිත කරන්නට ඕනේ භාවිත කළ යුතු තැනද. අපිට නුවන තියෙන්න්නට ඕනේ නිකං සාමාන්‍ය වෙලාවට කිසම බරක් නැතුව ගෙදර හන්සි පුටුවකට වෙලා තේකක් බිබීන්නකොට විතරක් ලෝක ජීවත්ත එන්න නුවන තිබ්බටඇති වැඩක් නැහැ ඒක ප්‍රායෝගික එදිනදා ජීවිතය තුළ ඔබට ප්‍රශ්න ගැටලු එනකොට ඒ ප්‍රශ්ණ ගැටලුවට මුහුණ දෙන්නේ කොහොමද කියන තැනදිී ඒ නුවන භාවිත වන්නට ඕන හම නැතුව අපි කොච්චර කල්පනා කර කර හිටියත් අපිට ඒමොතට අපි පිළිතුරු සපයන්නට ඇම තුළ අපි ඒකෙන් සිද්ධ වන දේවත් නොදැන පිළතුරු සැපීමක් තුළ විනාසයක්ම තමයි යුරුම කරගන්න හින්ද විනාස වෙන්නේ පා.මනුස්ස ජීවිතය වටිනවා ඔබට ධර්මාවබෝධය කරන්නට පුළුවන් වටිනාජීවිතයක් බුද්ධ ශාසනය ලැබුණ කාලෙක ඔබට නැවත් මේක ලැබෙන්නේ නැහැ කාමය වෙනුවෙන් එය නිකරුණේ වෙනසයට පත් කරගන්නටපා. නෙක්ම්ේ වෙනුවෙන් ඔේ ජීවිතය ඔබ කැකල යුතුයි ඔබේජීවිතය තු බ උසාවත්ව යුතුයි නෙක්කම්ම ප්‍රතිෂ්ඨාපනය සඳහා න නක්කම් තුළ හිත්මින සඳහා. ඒසා කාමය පිළිබඳව කල්පනා කරලා ලෝක හැමදාම මිනිස්ු ජීවත්වෙන හැමදාම මිනිස්සු මැරෙන කාමය උදෙසාම ඔබත් ජීවිතය කැකළ කෙනෙක් බවටත් ෙන් නැව ික් වෙනස්වවිදි හට කල්පනා කරලා යථහාර්ථවාදීව කල්පනා කරලා ලොකෙ ඇත්ත තේරුම් අරගෙන සාරවදදේ සාරවත් හැටට තේරුන් අරගෙන අසාරවදදේ අසාරවත් හැදේ හැටියට තේරුන් අරගෙන ඔබ කටයුතු කරන්න එතුකට ඔබට පුළුවල් සම්මුතිය තුළ ඔබට යහපත් ජීවිතයක් ඔබට ගොඩනගා ගන්නටත් එවගේ ධර්මානු ධර්ම පෘ්‍රතිපත්තිය ඔබට වශ්‍ය පරිදි සකසාගන්නටත් ඔබට පුළුවන් කමතියෙන එක අපි සාමා්‍යයෙන් සාකච්ඡා කරගෙන එන මාතෘකාවට අමතරව පුංචි සිහි කැඳවීමක් විදිහට මතත් කළේ අද දවසිදී මේ අපට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන සමාජ තත්වය පිළිබඳව එම ැතිම් විපරීත තත්ත්වය පිළිබඳව සෙහි කැඳවීමක් විදිහට මොකද අපේ මනස පිරිසුදු නැතිවෙනකොට මනස බොර වෙලා තියෙනකොට බොරවන මනස්සිෙන් ප්‍රයෝජන ගන්න වෙනත් අය වෙනත් දේවල්. මනස එනිසා සුපහන්න තියාගන්න පැදිලිවතියාගන්න. විෙනවිට දකින්න පුළුවන් විදිහට තියගන්න. එතුකොට ඔබෝපාලනය කරන්න කාටවත් බැවබෝපාලනය කරන්න පුළන් බද්ධියයට පමණයි ඔබ බුද්ධියයෙන් කරන අරගලය ඔබ පුළුව ජැග්‍රහණය කරගකොට. ලෞකි වසයෙන් කර අරගලයා ජැග්‍රහණය කරගෙන ලොකොත්‍ර වසයනුත් ඒ අරගලයක් බට ජයග්‍රහණය කරගන්නට එතකොට පුළුවන් කම තියාව. මනස බොර කරගෙනව පැතුලේ දවල් හොයන්න ්‍යාට රිදේ ඔබ ොයාගනිත බෙන නෑ ඔබ නැවත පත්වන්නේ වැරදි තැනකට එනිසා නි වැරදි දේ ඔබේ මනස තුළ ගවේශණය කරන්න ඒ සඳහා මූලිකමදේ තමයි. අගති ගාමීවෙන්නතු අකුසලයන්ගින් අගතියට පත් නොවී ඔබ හොඳින් කල්පනා කරලා අකුසල යට පත්තුූ මනසින් කල්පනා කරලා ඔබ බුද්ධිය අවදි කරගෙන ප්‍රශ්න ගැටලුවලට උත්තර හොයන්න. මෙතෙක්කාලෙක අපේ රට නොතිබුණු දැක්මක් ප්‍රතිපත්තියක් පටා එකතුවෙනට දිහත ඔබේ ජීවිතය හැඩගස්වා ගන්න ඒ තුළ ඔබට පුළුවන් කමලදේවි බොහොම සාර්ථක බොහොම දියුණු අධ්‍යාත්මික සහබාහිර වසයෙන් දියුණු සමාජයක් අපට නාගතයට වත් නිර්මාණය කරගන්නට මෙතුවක් කාලේකට ඔබට මුහුණ පාන්නට වුණන තත්වය මගහරවා ගන්නට ඒ ඔස්සේ ඔබට පුළුවක් කමල බේ. සම්බිධමග ප්‍රකරණය ආශ්‍රය කරගෙනයි අපි දිගින්දිගටම්ම මේ ධර්මකාරණ පිළිබඳව පැහැදිලි කරගෙන පැමිණියේ එ පිළි බැඳව විශේෂයෙන් අපි අවධානය යමු කරන කොට අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා විවට්ට ඥාන චක්ක කියන මේ කොටස චක්ක කියල කියන්නේ හයක් කියන එක විවට්ට ඥාන කියල කියන්නේ විවට්ටය පිණිස විවට්ට කියල කියන්නේ වට්ට කියන රොත් න ති නම් පැවැත්ම කියන එකට විවට්ට කියනවා නිෙරුරතියට නො පැවැත්මට එතට විවට්ට ඥාන කිය කියන නිර්රතිය පිණිස පවත්නාැන සසර පැවැත්ම පිණිස පවතින්නේ නැති සසරේ මිදීම පිණිස පවත්නා ඥාන කියද චක්කයක් හයක් ඥාන හයක් තියෙනවා එතකොට මෙන්න මේ ඥාන හය පිළිබඳ තමයි අපි අද දවසේදී හදනාගන්නට සම් වන්නේ කතං අධිපතත්තා ප්ඥා සඥා වට්ටේ ඥාන අධිපතත්තා ප්ඥා සඥා විවට්ටේ ඥානං කියල කියනවා යම්කිසි ධර්මයක තිබෙන අධික භාවේ නිසා යම් කිසි ධර්මයක තිබෙන අධික භාවේ නිසා යම් කිසි ධර්මයක තියන ප්‍රධාන බව නිසා සඥා විවට්ටේ ඥානං එතකට සඥා විවර්ත ඥානය සඥා විවර්තඥානයේ බවට පත්වන සඥා විවට්ටේ ඥානන් කෙලකිවේ යි එතකොට යම් කිසි ආකාරයකට යම් ධර්මයක අධිපති බව නිසා එකැන අප අද සමාජි පවතින දේමගනිමුකෝ පාලකයා අධිපතිය ප්‍රධානය අධාර්මික වෙනකොට මුළු සමාජිම අධර්මි තත්තවයට ඇදවැටෙනවන නිම් පාලකයා ප්‍රධානියයා ධාර්මිකයෙක් වෙන කොට මොදවෙන්නේ ඔහු අටයින්න ධාර්මික වෙන ඔහු අටයින්න ය ධාර්මික වෙනකොටට ඔවුන් ඇැසුර කරගත්ත සමාජයේ ධර්මික වෙන අන්තිමේට අන්තිම කෙලවර දක්වාම ධාර්මික බවට පත්වන්නට සිද්ධ වෙනවා ඒ ප්‍රධානයා ධාර්මිකයෙක් බවට පත්වෙනකොටට අන්න ඒවගේ තමයි අධිපතත්තා පඥ්ඥා කලකයනවා යම් කිසි ධර්මයක් අධිපති බවෙන් යොක්තයි අධිපති බව කරන නිසා ධර්මය අධිපති බව කරන නිසා ඒ ධර්මය ප්‍රධානය බවට පත්වෙලා තියෙන නිසා අ අකුසල ධර්මයන්ගේ ඉඩකඩ සම්පූර්ණම ඉවත්වෙලා යන එකට කියනා අකුසල සං්ඥාවංකින් හිත නෙර්රතියට පත්වෙනවා අකුසල සංඥාවන්ගේ පැවැත්මක් ඒ සිත තුළ අපට දකින්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැෑ එතුවට දැහැමි ප්‍රධානිය දැහැමි අධිපතියෙක් ගැල්ල තියනවා ැහම අධිපතියක් ක්‍රියාත්මක වෙනකොට අර දුරධාන්තය හෙමත් නැතිනම් දැහැමි අධිපතියාගේ ක්‍රියාත්මක වීම මත අකුසල සහගත සං්ඥාවන් අපිට සම්පූර්ණම දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එටට කෞද මේ දැහැමි පාලකයා කෞද මේ දැහැමි දේ තුට මෙතනද නෙක්කම්මාධීපතත්තා ප්ඥා කාමච්චන්දතෝ සං්ඥාය විවටට තීතිය අධිපතත් ප්ඥා සඥා විවට්ටේ ඥාන නෙක්කම්මාධීපතත්තා ප්ඥා නෙක්කම්මේ තමයි ප්‍රධානය කාමෙහි ඇලිලනෑ කාමෙහි ලැඟසිටින්නේ නැහැ නෙක්කම්මාදී පතත්තා ප්ඥා නෙක්කම්මය තමයි එතන අධිපති කාමච්චන්දත සඥාය ි විවට්ටතීතිබ එකට කාම සහගත සං්ඥාවන්ගේ නැතිනම් කාමච්චන්දතෝ සංඥාය කාමච්චන්දය තමන්ගේ සිත පෙරලෙන කාමච්න්දය සි පෙරලවා එ පරලෙන මොක් නිසාද නෙක්කම්මාධිපතත්තා ට නෙක්කම්මය අධිපතියන තින නැකම්මය කියයනදේ ප්‍රධානය බවට පත්වන නිසා තමයි අ කාමච්චන්දත සඥාය එකන්නේ කාමච්චන්ද සංඥාවන්ගෙන් හිත නිර්වතියට පත්වෙන්නේ ඒකෙන් හිත පෙරලෙන්නේ ඒකෙන් හිත අයින්වෙන්නේ යම්කිසි මනසක නෙක්කම්ම සහගත සඥාවන් ඇසුරු වෙනවනා එසට දැම් මෙතනද සංඥා කියල කියන්නේ හඳුනාගන්නවා කියන එක සං්ඥාන් කියල කියන්නේ හඳුනා ගැනීම කියන එක මේකවෙල්ල සංඥා විවට්ටේඥානය සංඥාවන්ගේෙන් විිඩීම කියනද සංඥාවන්ගෙන් තමයි නිර්වොත්තිය තියනෙ සඥාවෙන් තමයි සංඥාව තමයි පෙරලන්නේ මො සංඥාාවද කාම සහගත සංඥාවතකට ඒ කාමච්ඡන්ද සහගත සං්ඥාවන්ගේෙන් හිත මුදවන්නට පුළුවන් කම තියෙනවා මේ කතා කරන්නේ ඒ සංඥා නෙර්වෘතිය ගැන කියල කිව සංඥානතිය සංඥාවන්ගේ මිදීම කියනදේ ො එකදී පලවනිම දේතමයි නෙක්කම්මාධීපති ප්‍රඥාව කියනද කෙනෙකුගේ චිත්ත සන්තාානය තුළ නිතරම නෙක්කම්මයට බරව එයා හඳුනාගැනීම කරනවාන සංඥා සංඥා කියරක කියන අපි හඳුනාගන්නා බවනි එතකොටට හඳුනාගන්නා බව ලෝකේ තුල තිේනෙන දේවල් අපි හඳනාගන්නා සභාවය කොටිම කියනවන සංඥ්‍යාව කල කියර අසුභ සංඥාව කල කියන අපිට සුභ කියන සංඥාව හඳුනාගැනීමක් එන්නඇතිවි දට අපි හඳුනාගන්නෝද අසු බයි කියලා අපිට එතන ආශ්වාදයක් තියනව කියලා පෙන්න තැක නෑ මෙතන ආදීනවයක් තියෙනව කියලා අපි ආදීනවසය හඳුනාගන්නවා හඳුනා ගැනීමට තමයි සංඥ්‍යාව කියල කියන්නේ හිතේතිෙන කාම සහගත සංඥාවක් අන්නේ සං්ඥාව නිෙර්රතියට පත් කිරීම සඳහා ඒ සංඥාව පෙරලා දැමීම සඳහා කෙනෙක් භාවිත කරනවා නෙක්කම්ම අධිපතත්තා ප්ඥා නෙක්කම්මය අධිපති බව කරන ප්‍රධානයක කවත නෙක්කම්මේ නෙක්කම්මය ප්‍රධානයනං නෙක්කම්ම අධිපතීත්වය යටතේ කාමචන්දයට පවතිනන්න පුළුවන්කමක් ඇත්තෙන නෙක්කම්මය පුරුදු කරනවා නික්මීම කියනදේ කාමච්චන්දේ නිෙක්මීම කියනද එකට මෙතනද අපි හඳුනාගෙන තියන්නෙනට නික්ම කියන්නම කක්ද කියල අපි මහා ිනිස්ක්‍රමණය ගැන කතා කරන නෙක්කම්ම එතට ඒ නෙක්කම් මේ ගැන කතා කරනකොට අපි නෙක්කම් මේ කොටස් දෙකකින් කතා කරනවා එතමයි අපි කායිකසා චෛතසික වස්සේ නෙක්කම්ේ පුරනොකායිකවසෙන් පුර නෙක්කම්ේ තමයි භික්ෂන්හන්සේෙනමක් මෝලිකවම දෙමවපියෝ තමන්ට උපතින් උරමුණ ගේ දුරඉඩ කඩන් වස්තු සම්පත් යම්තතාක් දේවල් තියෙනවා න මේ සයල්ලක්ම අත හැරල දාලා එ වහන්සේ පැවිද්දට එලබෙනවා එරට වහන්සේ ද්‍රව්‍යාත්මකව භෞතික මේ වසයෙන් නෙක්කම්මය කියන දේට මුලිකත්යක් දෙනවා ඒ දෙවල් අත හැර දැමීම තුළ එක අපි කිය අත හැරීම කියලා එකත් නෙක්කම්මයක් දුසත්යන් වහසේ චක්‍රවර්තිී රාජ්‍ය තුළු සියල්ලක්ම අතහරල දාලාතම අිනිශ්ක්‍රමය කර අපිගෙන මහාභි නිශ්ක්‍රමණය කියලා එකම්මේ හිතින සභාවය. ඊට ප චෛතසිකනක්කම්ම තියනවා. චෛතසික නක්කම්මය කියලා කියන්නේ සිතෙන් ඇතිකර ගන්නු ලබන නෙක්කම්මය දැන් පැවිද්ධටාවත් පැවිද්ධටපු කෙනෙකුටන ජීවර සේනාසන පිඩපාත ගිලාන ප්‍ර්‍යාදී ප්‍රති ධර්මය ඇසර කරන්නට ලැබෙන උහන්සේ සවුරුපපුරෝණ ඔන්වහන්සේට පිණඩපාත නැතින ආහාරය අවශ්‍ය වෙනවා වගේ උන්වහන්සේට ආවාසවශ්‍ය වෙන න්සේට බේත්තේ තව ව ප්‍රත්්‍ය අවශ්‍ය වෙනවා. හැබැයි ප්‍රත්්‍ය පරිහරණය කිරීම තුළ උන්වහන්සේ ඒ තුළ ඇලීමක් ඇත්ත න. වහන්සේට ඒදේවල් පිළිබඳව බැඳීමක් ඇත්ත නැහැ. දාටකෝටයක් වේදකරල ජතවනනාායේ හදුවත් භික්ෂණ වහසට ලීමක් තිබුණ නෑ ෂහසලට එක බැඳීමක් තිබුණ නෑ බොහෝ භික්ෂන් වහන්සේලා ඒ ආරමය අතැල් ඇැවෙලාට සැත්වුවරමතහැල්ලේ පිට පිට ප්‍රදශවල්ට වැඩ කරනවා මේක සම්බාධයි කියල එකන තමන්ගේ ගමනට එක බාධාවක් බොහෝවා ඇසුරුවෙන මේ වගේ ලක්ෂණ නිසා කියල එතුට අපි තේරුගන්නට පුළුවන් කමතිය මේ ෞතිිකමය වස්තුූන් පිළිබඳව ඇලෙෙන්න්නේ නෑ ඒ තමයි චෛතසික නක්කම් මේ කියලක ට කෙනෙකුට බෞතිකෝ බලකි න්න පුුව මේ මෙ අයත්පි පරිහරණය කරන්නමේ දේවල් හැබයි ඒ බෞතිකමය වසයෙන් මැනීයුත් තක්නෙමයි ඒ චෛතසික මේ වසයෙන් තේරුන් ග යුත්. සාමන්‍යෙන් ඇලීමෙන් දේවල් පරිහරණය කරන මනසක සභහාවේ තමයි ලැබෙනකොට සතුටු වෙනවා නොලැබෙනකොට දුකට පත්වෙනවා. එදෙවල් නැති වෙනකොට ඒ ගැන දුක්වෙනවා ශෝක කරනවා මට අහිමියවුනා මට මේ දේවල් නැතිවුණා මානසික පීඩාවෙන් පීඩනයට පත්වෙනවා. අධිකතර මානුසික පීඩාවෙන්ට පත්වෙල ඊට පස්සේ උමතු භාවයන්ට පත්වෙනවා මිනිස්සු තමන් හිතන දේවල් අහිමි වෙනකොට. හොඳ නරක දේවල් විනිශ්ය කරගන්නට බැරිවයනවා. ඇතැමිට සියද විනසාගන්නට පව උසහවත්වෙනවා. ඇයි එතමයි මනසක් අකුසලයෙන් අගති ගාමී වෙනකොට සිද්ධ වෙනදේ. එතමයි අතැහැරීම කියන දේ පුරුදු පුහුණු නොකළ මනසක සභාවය ස චෛතසිකමය වසයෙන් ලෝකයේ දේවල් අපි අතහරන්නට පුරදුුවන්නට ඕනේ අතහරි නෝ කියනකින් අදහස් කරන්නේ දේවල් පරිහරණය නොකරන්නවා කියක නෙමි. අතහරි නෝ කියනකින් අදහස් කරන්නේ මානසිකව ඒ පිළිබඳව ලැග නොසිටීමක් විදිහට මානසිකව ඇතික ගනු ලබන පරිවර්ජනය අහාවෙෙන් ඒ වගේ දේවල්ක් යන බැඳීමක්කේ මනුසතු දැත්තනෑ එක තමයි වැදගත්ත ඒක පුරුදු කරන්නට නම් ඉන්න මේ අවස්ථාව මෙන්න මේදේ අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව තියන්නට ඕන එතමයි නෙක්කම් ධිප තියන සංඥාවක් නක්කම් ආධිපතිය තියන ප්‍රඥාසාහගත සං්ඥාවක් ලෝකයේ තුළ තාවකාලිකව ඇසුරුවෙන දේවල් සාරවත් ලෙස ඒදවල් හරයකොට නොගන්නා බවද මේ බධහම ගන කතා කරන කොටිතා කර පඥත සය දම් ප්‍රඥාවන්තෙන් සඳහා මෙධර්මතින ප්‍රඥාවන්තයන් සඳහා මතු පැමිණන්නට පුළුවන් ුවදුර පිබඳව සලකා බලන නුව නැත්තන් සඳහා එහමනැතිනං අසුචි ගොඩේ වැදහෙ වන්න අසුචි ගොඩක ජීවත්වෙන පනුවන් වගේ සතුන් සඳහා නේ එහම කිව්ව අසුචි ගොඩේ ඉන්න සතෙක් ය ජීවත්වන්න මේක මැරෙන්න මේක සාරය මේක හරයමඒක බුදුරජාණන් දේශනා කරන්න මීල් හැකය පණුවෙක්කින්නවා අසුච්චි අලුත්තෙන් ලැබෙන කොට ලැබෙන කොට සතුට වෙනවා කියලාට අන්න ඒවගේ ප්‍රාණී ජීවිතයක් අපි ගත කළ යුතු එන්න හැකැන ලොකෙ කාමය තියවා කාමවස්තුූම තමයි සාරයේ එතනිහට එන විතයක් න එතනිහට දෙයක් නෑ එකර මීල් හේකෑගේ පනුවගිත්තියන ජීවිතය වගේ පිරිසුදදු බවක් නෑ අන්න එහම ජීවිතයකට මේක තේරුම් ගන්නවා කියනෙ එක කරන්න පුළුවන් කමක් ඇත්තෙ නෑ හැබැයි යථාර්ථයක් ගවේශනය කරන ලෝකෙ ඇත්තම කද්ද කියනෙ එක හොයාගෙන යන කෙනෙකුට බොම පහසුවෙන් තේරුම් ගන්නට බොළුවන් කමතියවා කාමේ පැත්තට වඩා උපේක්ෂා සහගත සැපයක් තියෙන අපිට ලෝකයේ පිළිබඳු තියන නිරපේක්ෂ දක්මිඒ පිළිබඳුව නොවැලී පරිහරණය කිරීම තුළ එදෙවල් වෙනස් වෙනකොට අපි හිතන විදිහට නොපවතිනකොට අපිට අවශ්‍යපරිදි අපි තියාගන්න උසාාවත් වනත් දවල් විදිහට නොතිබෙනකොට අනජීවිතයට දුක්ක කනස්සල්ලන්නේ නෑ යනු ශෝක කරන්නේ යන්නේ එයනුවත් තැවන්නන්නේ නෑ උමතු බවට පත්වන්නේ නැෑ සේදවින සාගන්න ෝ වගේ දේවල්ලට අපි යන්නේ නෑ ඇයි අපි පුරුදු කරල තියෙනවා චෛතසික වස්සයෙන් අතහැරීම කියනදේ එතුට ඒ දේවල්ල ලැග නොසිටින අන්නේ නෙක්කම්මය සං්ඥාවක් විදිහෙට අපි පුරුදු කරනවා සංඥාවක් කියන එක මික ප්‍රාථමික අවස්ථාවක් සං්ඥාවක් කියන එක එසල්ලාම ප්‍රාථමික අවස්ථාවක් ප්‍රාථමිකයි කියලා කියන්නේ අපි හිත්තට පුරුදු කරනවා එක එවිදිහෙට හිතන්න ට ඒ හිතන්න පුරුදු කරනකොට අපි පලවෙනීටම කරනදී තයි අපිට දෙයක් පිළිබඳව අපිට වැඩිපුර කාමසාගත සං්ඥා ඇතිවෙන්න පටන්ගත්හම එක තේරුමක් නෑ අවුරුදු පනාහැට්ක ජීවිතට මං ඇත කරගන්න යන්න මේකද. එක තේරුමක් නෑ කියන එක පිළිබඳව දැකලා මොලික වසේ මෙයා ප්‍රඥාවෙන් උපද්ධ වන සංඥාවක් මගින් අ කාම සං්ඥාවට මෙහෙෙන් ප්‍රතියුත්තර සපේනවා කාමසාගත සඥාව හිත පවත්වන්නට නොදී කාමසාගත සඥාව නැවත පෙරලා දමනවා එදකට එකට කියනව සංඥා විවට් ේ ඥානය කියලා සං්ඥා වසයෙන් සිත පෙරලනෝ සං්ඥා වසයෙන් සිත වෙනස් බවට පත් කරනවා සං්ඥා විවට් ේ ඥානය එදොට මෙන්න මේ විදිහ නෙක් අහම්ම වසයෙන් ගත්ත හම සිතේ ම සාගත සං්ඥාවන්ගෙන් හිත මුදෝගන්නවා අ්‍යාපාද අධිපතත්තා ප්ඥා ්‍යාපාදතව සංඥායේ විවට්ටතීති අ්‍යාපාද අධිපතත්තා එහැන අව්‍යාපාදය අධිපතව පවත්නා බැරි අ්‍යාපාදය අධිපතිව පවත්නා බැවින් අන්න එතනදී ්‍යාපාදතව සංඥාය විවට්ටතීති ව්‍යාපාද නිශ්‍රිත සං්ඥාවන්ගෙන් හිත පෙරලන පැත්රගන්න ඇයි ප්‍රධානය අව්‍යාප්‍රාදය සිතේ තරහව වෛරයේ පවතිනකොට එ තරහට වෛරයට ප්‍රතිවිරුද්ධ වන අව්‍යාපාද සගත සංඥාවන්ගෙන් හිත තමන් දියුණු කරන්නට සාවත්්‍යෙනවා. හඳුනා ගැනීමක් විදිහට තමන් ගැටීම් සහගත සංඥාවන්ගෙන් දේවල් ලැසුරු කරන්නතුව එය අව්‍යාපාද සහගත සංඥාවන්ට මූලිකත්යේ දීලා අව්‍යාපාද සාගිත සංඥාාවන්ගෙන් ලෝකයේ දහා බලන්නට පෙළබෙනවා එතටර ව්‍යාපාදය පිළිබඳව තියෙන සංඥාාවන්ගෙන් හිත පෙරලිලා අව්‍යාපාදයහි සිත පිහිටා සිටින මට්ටමක් බවට පත්තෙනවා ඇයි අපි ප්‍රධානත්වය දෙන්නේ අපි මේ හිතේ ප්‍රධානය බවට පත්කරල තියනෙමකදද අව්‍යාපාදය කෙන එක ්‍රධානයා ධාර්මිකෙක් වෙන කොට පාලක ධාර්මිකයෙක් වෙන කොට අවශේෂ රටවැසියන් ධාර්මිකය බවට පත්ව වන වගේ මූලය හිතේ අව්‍යාපාදය ලෙස ගොඩනගන කොට අව්‍යාපාද සහගත සඥාවන්ගෙන් ඇසුරු කරනකොට එයාට පෙනෙන් දේවල් පේන්නේ තරහගන්නට නුසුදුසු දවල් හැටට අපි තරාගන්න සුදුසු දේවල් හැටියට කල්පනා කරන කොට ටේදේල් ගන ැටීමක් ඇතියෙන අප මීට පෙර කතා කරල තියෙනවා ගලක කකු හැපපුුණනොත් අපේ ගලට රවන්නේ ගහන්නේ බනින්නේ නෑ ගිහිල්ල පහදා යනකොටත් ඒේ ගල දිහා බලාගෙන නරෝගෙනයන්නේ නැහ මේසේක කකුල කකුල හැ්පුල තුවාල වෙලා ලේ ගලන්න පාරක් වැදුණො අපේ මේසේ කඩල දරවලට දා නැ අපේ මේසේ දිහා බලබල තරහැන් ුරෝගෙනඉන්නේයන්නේ නැහැ ඇයි අපි ඒක හඳුනා ගන්නා විදිහය දගල කපිටවිල්ල ගැහුවොත් පාරක් ඒගන අපිහැමදම තැරහැගින්න ගන පිහමඳදම අමනාපයෙන් ඉන්නා අපි ඒගැන කල්පනා කරනවා ලේවිල්ලත් නැතුව එච්චර බරපතල තුවාලයක්වෙළත් නැතිව අපි හිතේ දවේශය කියන දේ අමනාපය කියන දේට ඉඩක් දීල තියෙනවා ඇයි අපි ඒගැන පවත්වන විදිහ අපි ඒ ගැන සඥාවිදිහයට හැසිරෙන ක්‍රමය එ ක්‍රමය වැරදිී අන්න නිසා තමයි ඔය හිතේ ප්‍රධානය බවට පත්කරන්නට අපි අරගල කළ යුත් එක්තු දද අව්‍යාපාදය ව්‍යාපාදය ප්‍රධානියාව ඉන්නකාං ඔගෙන් හොඳක් බලාපොරොත්තුවෙන් නිතා. අව්‍යාපාදය ප්‍රධානය බවට පත්කිරීම සොඳහා පී වෑයම් කරන. තරහ නිස්්‍රිත අදහසක් කෙනනකොට මේ සංඥාව බල්ල අව්‍යපාදය ගැන නැමත නවත සිත මෙවනවා එතකොට අපිට ව්‍යාපාදය පිළිබඳව තියෙන අර සංඥාාවවත්තවෙලා ගිහිල්ල අව්‍යාපාද නිශ්‍රිත දැක්මක් අපිට තුලින් උපදෝගන්නට පුළුවන්කම තියෙනවා එවගේ ආලෝක සඥාධිපතත්තා පඥ්ඥා තියන මිද්ත සංඥාය විවට්ට තීති ආලෝක සාගත සං්ඥාව අධිපති කරගත්ත මනසක තියනමිද්ද සංඥාව වැට්ටට පත්වවා එ හිට පෙරලී යනවා ආලෝක සඥාව කියනකොට අප මිට පෙර කතා කළල ති ආෝක සංඥාව කොටස් දෙදකකින් එතමයි භාවනාවහි නිමක්නවීම තුළ භාවනාවෙහි නැවත නැවත යෙදීම තුළ අපිට පහලවන ආලෝක නිමිති ප්‍රභාශ්වර නිමිති තියනවාඒ අපිට මානසිකව වැටහෙන අයුරවල් ඒම ඒ ඇතිවන ඕභාසයන් ආවර්ජනා කරන කොට තින මිද්‍ය සම්පූරයම දුුවෙන ය සහම ද කියන එක සම්පූර්ණම දුරුවෙනවාම් හිතකයි දෙකේ තියෙන කම්මැලිකම භාවනාව පිළිබඳව හිත නොනැමෙන ගතිය අයි වෙලා යන අනිත් එක තමයි අප අ අඳුරු සහගත පරිසර තුළ ඉන්න නැතුව එම නති ඒ පිළිබඳව මනසිකාරය කරන්න නැතිව අපි ආලෝක සහගත පරිසර පද්ධතින් ඇසු කිරීම කියනදේ සට මේ එකක් තමන්ගේ හිත පැත්තෙන් ඇතිකරගන්න කමේ අනිත එක බෞ්තික මේ වසයෙන් භහාවනාවට චිත පරිසරය කියනදේ ගොඩනගා ගන්නේ කියනමක්‍රමවේද දෙක පිළිබඳව තමයි අපි මෙතනදී විශේෂම හඳනාගන්න ආලෝක සංඥාව කියන. දොට යම් හිතක ආලෝක සඥාව අධිපති වෙනකොට.ඇගැන ආලෝකමත් නිස්ක්‍රිත සභාවය ඔබහාසේ කියනදට මූලිකත්තේෙහිමි වෙනොට සිත පෙරලෙනවාම කෙන්ද හිත පෙරිල යන්නේ තීනමිද්ද කියන දෙකෙන් හිත ඉවත් වෙලා ඒකෙන් හිට පෙරලිලා යනවා. එවගේම අවික්ෂේපා අධිපතත්තා හිතේ අවික්‍ෂේපය කියනදේ අවික්‍ෂේපය කියනද අධිපති බවට පත්වෙනකොට වික්ෂපයෙන් හිට පෙරලී නවා හිත විසිරිලනෑ හිත ඒකාග්‍රගතයි එනිසා එතනද හිත පෙරලී පවතිනවා හැමවෙලාවකදිම අකුසලේ පැත්තෙන් පෙරලිල තර්මය පැත්තෙ හිත පිහිටා සිටිනවා. එවගේ දමවත්තාන අධිපතත්තා පඥා විචිකිච්ඡාය සංඥායවට්ටති ධර්මය පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා හේතු බලාදී ධර්මයන් පිළිබඳව නවත නවත ව්‍යවස්ථාපනය කරනවා සංඥාවක් විදිහට හිතේ ප්‍රකට කරගන්නවා හේතු පල දහමෙහි පැවැත්ම පිළිබඳවඒඒ ප්‍රකට කරගන්න කොට ලෝකය තුළ යම් කිසි විචිකිච්ා සහගත මනසි කාරයයක්තින් බනංක් අන්නේ විචිකිච්චා සහගත මනසිකාරයන්ගෙන් එයාගේ හිත පෙරලෙනවා චිචාාවය හිත පවතින්නේ නැහැ ධර්මවස්ථානය හිත පිහිටා සිටිනවා ධර්මව්‍යවස්ථානය තමයි එහිතේ ප්‍රධානයක් බවට පත්තු වන්නේ. ඥානාධිපතත්තා ප්ඥා අවිද්‍යාය සංඥාය විවට්ටති ඥානාධපති ප්‍රඥාව යම්සිතක අධිපති වෙනකොට යතහාර්ථය තේරුම්ගන්නවා අවිද්‍යාව පිළිබඳුව තියන සං්ඥාවන්ගෙන් හිත නිදහස්සෙනවා පාමුච්ාධිපතත්තා පඤ්ඥා අරථයා සංඥාවි වට්ටද. හිතේ ප්‍රමුතිිත බව ගොඩ නැගෙන කොට ප්‍රමුදිිත බව ගොඩ නැගීම නිසා අරති සහගත අධිකුසලයෙහි නොවැල්ම කියන දෙන් හිත පෙරලී යනවා සම්පූර්ණම හිත ප්‍රමුදිිත බවහි අධිකුසලේෙහි නැවත නැවත යෙදීම් විදිහට එයාගේ මනස පවතිනෝ. එවගේ පටමජ්්‍යානාධිපතත්තා පටමජ්‍යානය අධිපති වනකොට ඒ එක ප්‍රධානය වෙන කොට නීවරණ ධර්මයන්ගෙන් හිත ගැලවී නිදහස්සෙනව සංඥා විදිහයට එතුකට මෙන්න මේ ආකාරයට අරහක් මාර්ගය තුළින් කෙලෙස් ධර්මයන්ගේ ප්‍රාණය වීම දක්වාම අපිට කතා කරන්නට පුළුවන්කමතියෙනවා සංඥාවක් විදිහට භාවිත කිරීම තුළින් අපි කොහොමද අපේ මනස පාවිශුද්ධ භාවයට පත්කරගන්න එතෝට හිත පෙරලෙනව සං්ඥාවක් විදිහටම එක හරියට කන්නාඩි දෙක අලුත්ත ඩියආකරගන්න වගේ දෙයක් දැන් අපි ලෝක පවත්නා දේවල් යහපත්ව දකින්නට කන්නාඩි දෙකක් පාවිච්චි කරනවාන එතුට අපිට ලෝක පේන්න කන්නාඩි දෙක හරහනේ ලෝකය හඳුනගන්න කන්නාඩි දෙක හරහනේ අන්නඒ වගේතම වැරදිසාගත සං්ඥාවන්ගේෙන් හිත අයින් කරලා නිවැරදි සඥාාව නැමැත් කන්නාඩි දෙක පැළඳ ගැනීම තමයි මේ සංඥා විවට්ටේ ඥානය කර කියන්නේ වැරදි සහත මට්ට මේ දැක්ම ඉ වත් කරලා නිවැරදිසාහගත මට් මේ දැක්මක් උත්පාදනය කරගැනීම පළවෙනි දේත්තමයි එතකොට සඥඥා විවට්ටේ ඥානය එවගේ දෙවැනි ඥානයේ තමයි චේතෝ විවට්ටේ ඥානය කකන්න චේතෝ විවට්ටේ ඥානයමන චේතෝ විවට්ටේ ඥානය කතන් නානත්තේ පඥ්ඥා චේතෝ විවට්ටේ ඥානං නානත්වය පිළිබඳව තිබෙන ප්‍රඥාව චේතෝ විවට්ටේ ඥානය වෙන්නේ කොහොමද කාමච්චන්දෝ නානත් නෙකම්මං ඒ කත්තං නෙක්කම් මේ කත්ං චේතේය තු කාම්න්තු චිත්ත විවට මච්න්ද නානත්තං එකනන්නේ කාමච්චන්දෝ නානත්තං කාමච්චන්දය කියන එක නානත්වයට යන දෙයක් කමච්චන්ද නානත්තං කියල කියෙන කාමච්චන්දය කිය කියන්නේ නානත්වයට යන දෙයක් නානත්වයට කියල කියන්නේ කාමච්චන්දය හැසිරෙන්නේ නොයෙක් නො එක් අරමුණුවලන කාමය කියන දේ ඇතිවෙන්නේ නොෙක් නොයි කරමුණුවල රූප ශබද්ද ගන්ද රස ස් පර්ෂ පිළිබඳවතින නොයි කරමුණුව පොලට තින කැත්ත මේ සදවලට තියන සදවලට තියෙනකන මේ ගන්දයට ගන්නයට තියෙනකන මේ රසේයට ජීවිත මිනිස්සුන්ගේ ජීවිතවල කැමැත්ත කියන එක විවිධාකාරයි රූප විදියට ගත්තාහමක්ම රූපයටට හැමනුස් සැම කැතින එක ඒ රපෝලට කැත්ත තියෙන. දොට මිනිසුන්ගේ චරිත්ත බීවීම දිහාපි බලන කොට අපිට පේවා නානත්්‍යයක් ඇතුළ ජීවත්තයනෙනවා ඇයි මිනිස්සුන්ගේ කැමැත්ත නානත්වයට ගිහිල්ලා. මිනිස්සු ලෝකෙ බලාපොරොත්තු වන ේවල් වෙනස් එකන එකට නිසා කිය කාමච්චන්දෝ නානත්ත කාමච්චන්දය කියනෙක මිනිස්සුන්ගේ නානත්තේ ති කාමීට අනු යන මිනිස්සුන්ගේ අදහස් නානත්තේ නිකං අරුම පුදුම වන්න දෙයක් නෙම එක වෙනස්තමයි උන්ගේ රුචිකත්තේ වෙනස්සෙන නිසා හැබැයි නෙක්කම්මන් ඒ කත්තං නෙක්කම්ම කියනදේ ඒ කත්තේ ප්‍රථමත්්‍යයාන මට්ටමකට හිත වැඩුව කියලා කියන්නේ තන නෙක්කම්මයෙන් පිහිටා සිටිය කියලා කියන්නේ කවරු මොනමට්ට මේ ප්‍රතමත් දිහානය වැඩුවත් ඒමටම නෑ එකම දිහාරමට්ටම තම යගේ හිතති එකම විදිහේ චිත්ත ඒ අග්‍රතාවයක්තමයිතියන්නේ එතකොට එතන ඒකත්වයක් තියෙනවා එතන නෙක්කම්ම කියන නික්මීම් සභාවයහි පවත්තා ඒකත්වයක් තියෙනවා නෙක්කම් මේ උපදෝගන්න පුළුවන්කම තියෙන්නේ ඒකත්ව සංඥාවකට විතරයි නෙක්කම් මේ කියනදේ උපදෝගන්න පුුවන්කමතියන ඒ එකත්ව සංඥාවකට කාම සහගත සඥාවයහි සභාවේමකක්ද රූප ශබ්ද ගන්දරස් ස්පාර්ෂ කියන මේ ධර්මයම් පිළිබඳව නැවත නැවත ඇලෙනකම ඒදෙවල් එක්ක නැවත නැවත ගැටීම් නිශ්‍රිත සභාවයෙන් ඇසුරු කරනකම තමයි හිතේ පවතින ඇලීම සහ ගැටීම කියන දෙෙහි ඇසුරු කරන බවතමයි සාමාන්‍ය සභාවයි නෙක්කම්ම යේදි කරන දේ තමයි මේක ඉක්ම වල එක තැනකට හිත ගන්න හිත එක කරනාව කියලා කියන්නේ නිියටම හිත එකඟ කරන්න ලෞකික වසෙන්නේ ය සමතයක් වඩන සමතයක් වඩනවා. තුට සමත භාවනාවකින් එයා එක සංඥාවක හිත තබා ගැනීම තුළ ඒ සංඥාාවම නැවත නැවත ඇසුරු කිරීම තුළ කාම සහගත මනසිකාරයන්ගෙන් නික්මිලා සම්පූර්ණම හිතේ ඒ අග්‍රගත භාවයකට පත්වවා එක අරමුණක එක ගැහිත. එනි සතමයි කාමච්චන්දෝ නානත්තං කියකිවේ කාමච්චන්දය නානත්තයට යනවා එවගේම. නක්කම්ම කියනෙ කරෙක්කම් ඒ කත්තාං නක්කම්ම මේ කියනක ඒත්වේ යනද එගේ නෙක්කම් මේ කත්තන් චේතයත කාමච්චන්දතෝ චිත්තංවි වටටති නෙක්කම්ම ඒකත්වය පිළිබඳව සිදත නැවත නැවට හේ වන කොට කාමච්චන්දය කෙරෙෙන් හිත මිදනවා කොහමද මේක පායෝගිකෝ මේ චේතෝ විවට්ටේ සිද්ධ කරන්න ප්‍රායෝගික චේතෝ විටේ සිද්ධ කරන්න පිනතුන සඥාවිවට්ටේ සිද්ධ කල අපි සංඥාභාවිතය තුළ චේතෝවිවට්ටේ සිද්ධ කරන්න අපි අපි සිතීම තුළ මනසිකාරය පැවැත්වීම තුළ. එකතමයි චේතෝ විවට්ටේ හිතීමෙන විශේෂත්වය එකයි නෙක්කම් මේකත්තන් චේතයුතු නෙක්කම්ේ තුළල් ලබෙන ඒකත්වේ ගැන හිතනව කල්පනා කරනවා ඒගැ චේතනාව පවත්වනවා. එ කාමේ හිතයන කැමැත්ත පිළිබඳව එය කල්පනා කරනවා එතන තියෙන නානත්වේමකදද. එනිසා තමාට පත්වන්නට පුළුවන් ආදීනවේමකද. ට කාමච්චන්දය තුළ වාසය කිරීම නිසා මෙලවත් සසරත් දුකට පත්වීම වෙන්න පුුව මොන ආකාරයකටද. මෙන්න මේ වගේ කරුණු පිළිබඳව පින්නතුනි කල්පනා කරල බලනවා මේ වගේ කරුණු පිළිබඳව හොඳින් මනසිකාරය පවත්වනවා. එරට මෙන්න මේ විදිහට දැන් තමන්ගේ හිත පවත්වනකට කියනවා චේතෝ විවට්ට ඥානය කියල් මෙ විදියට තමන්ගේ හිත පවත්වනකට මේ විදියට තමන්ගෙන් මනස රගෙන යනට චේතෝ විවට්ට ඥානයඒකට සිතීම් විදිහට හිත පැත්තෙන් අපි ඇති කරගන්න දෙයක් එ ේක යන්නේ මනසිකාර ප්‍රතිබද්ධ. අරග මනසිකාර ප්‍රතිබද්දෝ නෙමෙයි ඒ කරේ සං්ඥාවක් මගින් වසා දැමීම එක සංඥාවක් මගින් සම්පූර්ණම නතර කළ නක්කම්ම සාගත සංඥාවේ තේරමක් නෑ පසු පස්සේ සිතීම වැඩක් නෑැකි එක නතරළ මෙතන දිහම නෙමෙහි මෙතන දයා කල්පනා කරනවා එනිසා එන්න පුළුවන් ආදීනෝමනාද එතකොට එනිසා එන්නට පුළුවන් තමන්ට යහපත්දෑමනාද කියලා කල්පනා කරනවා කල්පනා කරලා ආදීනවේ දැකලා එතන නානත්්‍යය අයිං කල්ල ඒකත් ඒකට හිත තැබීම තුළ මට ඇතිවන්න හෝ නැතිවෙන්න දෙයක්ේ තුළ ැබෙන්නෑ නේද කියනදේ දැකලා ය නෙක්කම් මේ සඳහහිත වඩන්නට පුරු්ධයනවා ඒකටන චේතෝවි වට්ටේ කිය ට සංඥා වට්ටේ හ චේතවි වට්ටේක දෙකක් මෙතන නුවන පවත්වන විදි දෙකක් සංඥාාව වට්ටේදී යාගේ සඥාවක් විදිහට හිත පැවැත්වීම කරන්න චේතෝවිවට්ටේදී එයා මනසිකාරයක් විදිහට නැවත නැවත සිතීම් විදිහයට කාමච්ඡන්දය ආදීනවය බලනොවා අනක්කම් මේ හිතියෙන යහපත බලනො මෙන මේ විදිහට නැවත නැවත මනසිකාරයේ පවත්වමින් යා ඒකත්වයට පත්වීව පිණිස එයාගේ සිත දියුණු කිරීම තමයි චේතෝවි වට්ට සඥාවිවටේ දහෙම ගැඹු නසිකාරයකටයන්නේ නැහැ අරමුණ එනකොටම නතර කරලදානවා එක හරියටම මෙහෙ මුදාහරණයක් කිවොත් හිතන්න කො දැන් ඔබට අහිත්ත පිණෙස පවත්නා කෙනෙක් ඔබේ ගෙදරට එනවා ඔබට පුළුවන් ඔබ අමනාප කෙනෙ කෙනෙකොට ඔබට පුළුවන් ඒාව ගන්නැත්තුව කෙලීම දොර හතියඒවගේ තමයි සංඥා විවට්ටේ කියලකිවේ ඔබ දොරවසා තබන ඒ ප්‍රශ්නය කරදේන් ඔබට ගැලවෙන්න පුළුවන්කම තියන විදිට. චේතෝ විවට්ටේ කියල කියන්නේ එකන ආවට පස්සේ ඔබ යම් කරුණක් නිසානං අමනාප ඔබ ඒ පිළිබඳව විමසනෝ ප්‍රශ්න කරනවා විමසලා ඔබ ඔහුට වරද පමුණෝන ඔබ මෙහම කරපු නිසාමට වැරදීමක නොකළයුතු තිබෝධයක්. ඉඩ පස්සේකෙන් පිරිසුදුභාවයට පත්වෙන. ට පලවිනික දොරවසා ැීම දෙවැනියක ඒ පිළිබඳව අප පවත්වන මනසි කාරයක් සිදත පැවැත්වීම එ එකක තමයි චේත වට්ට සඥා වට්ට සහ චේත වට්ට ලකයන්නේ ප්‍රධාන වසේම ගත්තොත් කරුණු දෙක් එ අපිට පුළුවන් ඊළග ානු ටික පිළිබඳව ඊළ දවසේදී වැඩිදුරටත් කතා කරන්නට කල්පනනා කරන්න හැන දවසේද සදධා ශ්‍රාවනය කර යොනිසු මනසිකාරය පවත්ල ුසල ක්සිද කරගන්න ේදුනේ මේ සිදරගත්ත සියලූම කුස ධර්මයන් අපි අනමෝර්දංන් කළේතුයට අනමෝදන් කරම පළවනිටම අර්ථ හින්දධර්මින් අනුසාසනා කරන ධර්මමාචාය අවසරයි ංකඩුවල සුදස්සන සාමන්හන්සේට අවසරයි මාංකලුව නඳදරත්තන සාමන් වහන්සේට සාමීන් හසර දනටම උතුම් නිවනිින් සැනසීම පිණස මේ කුසලය හේතුප නිස්ශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනාව. එවගේම මේ සීලු කුස ධර්මයන් අපි සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාධනාදයෙන් මෙ පින් අනමෝදගුණු ලබත්වා දෙවියන්ටත් අමා මහනිවනින් සැනසීම පිණිස මිකුසලය හේතුපනි ශ්‍රේමවේවා කියලා සාධහූ කියලා හැම දෙෙනම දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.ඒවගේ මාත ධර්ම දේශනාවවෙහි දායකත්වය ගෙන කටයුතු කරනවා. දෙහිවල අත්තිදිය නිෙළුම් ආාවත්ත පදිංචි ගාමිනී ප්‍රණාදු මහත් මාසාහ ඉනෝකා පිරිස් දෙපල විසින්. පින්නත් පිරිස බලාපොරත්තු වවා මිය පරලෝගී ඥාතන්ට පුුණ්‍යාන ෝදානා කරන්නට මොරටුව හොරේ තුඩුව පදිංචුව සිට දෙදස් පහළොය පෙබරවාරිමස පරලෝසපත් අමිතා ප්‍රනාාන්දු මෑනියන්ටත්ඒවගේම පරලෝසපත් බෙනත් ප්‍රනාාන්දු පියතුමානටත් ඉන්ද්‍රදේවී සොහයුරයට තනිකුත් මියගේ සීලූම ඥාතීන්ටත් පින්නන මෝදන කරන්නට බලාපොරොත්තු වෙනවා පනනා කරගන්න මෙලෝවසේෙන්හ සාංසාරිිකව යති ඥාති රයෙක් ිය ප ලෝග ල පින් බලාපරත් යෙන නං ඒ සෑනු සිලි ඥාති වර්ගයාම මේේ පින තමංක කල පිනක්මය සතුටින් සාධනනා දෙෙන් අන ෝද ල බක්වා එ ඥාතින් තමා මහනුවනින් සැන සෙන්න්නටම මේකුසලය හේතුප නිස්ශ්‍රේම වේවා කියල සාධහූ කියල ඥාතිින් තත් පින් අත්මෝදන් කරන්න ගේ අරදවස ධර්මදේශනාව දායකත්තේගෙන කටයේතු කරනවා ගමිී ප්‍රාණඳතුම හත්මත් වගේ ඉ නො කා පිරි දෙපල ඇතුල ඉපින්නත් දෙපල ඇතුළු සම පෞවලේ පින්නත් පිරිස්විසිං සත්පුරෂ ප්‍රර්ථනවත් ඇති කරගෙන තිබෙනවා සබද සාසනය පැවිදිියෝ සිටින සියලුම්ම භික්ෂණ හන්සේලාට නිදුක් නීරෝගී සෝපත් පවචර ජීවන සම්පත්තිය ප්‍රාර්ථනා කරන්නට ඒ දායිකත්තේගෙන කටයතු කරන. හිවල අත්තිඩිය නෙළුම් මාවත්ත පදිංචි ගාමනී ප්‍රණන්දු මහත්මසාහහිනෝක පිරිස් පිරිත් දෙපලටත් පවුලේ සෑම සලු දෙනාටමත් ධර්මශ්‍රනය ක ඔබ සෑමසිරු දිනාටමත් මේ සේලුකුසලය නිදුක් නීරෝගී සෝපත් බව චරජීවන සම්පත්තිය සලසාගෙන අමා මහනිවනින් සැනසීම පිනිස්වම ඒ උපනිස්රේමවේවා කියල සාධහූ කියල පින් අනමෝදන්වන්න හැමදිනාටම තෙරවුවන් සන්න.